අද අපි බලමු කොහොමද රසවත් රතු කෝපි තෙම්පරාදුව හදාගන්න කියලා. කෝපි කියන්නේ ගොඩක් ගුණ කෑමක්. නමුත් ගොඩක් දෙනා කන්න කැමති නැහැ. ඒක රස මදි කියලා හිතන නිසා. නමුත් හරි ගුණයි. අපි මේ ආකාරයකට හදාගෙන බලමු කොහොමද රතු කෝපි තෙම්පරාදුව හදාගන්න කියලා උදේ ආහාරය සඳහා. මම ඒ සඳහා තම්බලා ගත්ත මුලින් පෙන්නෝ වගේ රතු කෝපි හොඳින් තම්බලා ගන්න. ඊට පස්සේ මම කරපිච්ච හීනෙට කපලා තිනවා ඉඟුරු අමුමිරිස් ලුණු තරමක ප්‍රමාණයක ගෙඩියක් ගියාගත්තා සුදු ලුණු මම යහමින් ටිකක් ගත්තා මොකද සුදු ලුණු ටිකක් දැම්මම සමහර උන් කියලා දැන් කවුපි කඩල වගේ හැවව පොඩ්ඩක් බඩ පිපෙනවා බඩකින් ගතියක් දැනෙනවා සුදු ලුණු ගොඩක් හොඳයි හැම දෙයකටම ඒ නිසා වැඩිපුර සුදු ලුණු පිට තුනක් වගේ මම ගත්තා වීලි මිරිස් කරල් තුනක් ගත්ත මේ තෙම්පරාදුව හදාගන්න. දැන් අපි බලමු කොහොමද මේ කෝපි තෙම්පරාදුව හදාගන්නේ කියලා. මුලින්ම අපි තෙල් සෝල්පෑන් මේ තාච්චිට දාමු. ගින්දර වැඩි කරගන්නේ නැතුව ගින්දර පාලනයක් ඇතුව මුද ප්‍රමාණය ගින්දර පවත්වාගෙන යමු. දැන් අපි බලමු තෙල් රත් වෙගෙන ඉන්නේ. තව රත් වෙලා නැහැ. දැන් මේ රත් වෙගෙන ඉන්නේ තෙල් ටික. හරි අපි මුලින්ම එකතු කරගමු අපි කපාගත් සුදු ලුණු ටික. සුදු ලුණු ටික ටිකක් රන්වන් කෑම වෙනකන් බැදෙනකොට ඒක එකතු කරමු. ඒක නේද පොඩි අමු අපි කපාගත් ලුණු. ඉතනලු කරලා මොකද අපි තෙල් අඩුවෙන් පාවිච්චි කරන නිසා ලුණු ටික වැඩිද ගොඩක් වැඩි ලුණු නෑ. වැඩි නෑ තියෙන්නේ. රසේ පුත් වෙනවා අපි ලුණු ටික එකතු කරගමු. පේනවා සුදු ලුණු බැදීලා තියෙනවා. සුදු ලුණු ටිකක් බැලුනම රසයි කටට අඳු රසයක් දැනෙනවා. ඒ වගේම හැටි පනවන කට්ටියක් කනකොට ඉස්සෝ පොම හිතු කරනවා ඉඟුරු. මේක කපාගත් ඉඟුරු ටිකක් දැන් මේක අපේ විනාඩියේ
සංහදගත් කොහොම හැදෙන්නේ අතුරුදු කරනවා අපි කරපිරිස හේනියට කපා ගන්න කෑලිවිලි අමුවිලි ඉන්දර වැඩි කර ගන්න එපා. දෙන්නේ අඩුනේ. පස්සේ වේද එකතු කරගමු. පස්සේ පීටි එකතු කරගමු. අප ස්වල්පයක්. කහපුඩු ටිකක්. කහපුඩු ටිකක් දැන් ටිකක් ලස්සනයි ඒ වගේම කහ. ඇලකට ගුණ කෑම. කම්බිස් පොඩි ස්වල්පයක් හිදි. තේ හිදි. පාගයක් විතර ඇති. මිරිස් පුඩු හැදි භාගයක් විතර. කැඩි මිරිස්. කැඩි මිරිස්. හැදි. අපි තුනක් විතර දාගමුකෝ. අපි මේ ආකාරයෙන් ගින්දර චුට්ටක් අඩු කරලා මෙතෙක් කස් තෙලේ බෙදෙන්න තෙල් අඩුව වුණ කියලාද මම ගොඩක් තෙල් අඩුවෙන් දාලා තියෙන්නේ. ඊපස්සේ අපි තම්බගත්ත කෝපි ටික ටික මේකට එකතු කරමු. අපි එකතු කරන ගම කොලම් කරගත්තම අපි තෙම්පරාදු කරන්න කවු දෙය හරි පොඩක් හොයි ඒ වගේම රසයි එළදෙලි එහෙදිලි මේ දැනුම මම ලුණු අපිට ප්‍රමාණයට සමුත් ඕගලොන් තෝන ප්‍රමාණය රස අනුව ලුණු දාන්න ටිකක් ඉඳලා දෙන්න කියලා ඉඳලා අපි ලිෆෝක් කරලා පස්සේ සුට්ට අපි කවලා හරි මේ තුනේ අද මම හදාගත්ත කෝපි ටෙම්පරාද නදීනේ අපි සදාකත් කෝපි ටෙම්පරාදු අපි ඒක තමයි බෙදලා මෙහෙම පිළිගන්න ඕනේ පුළුවන්.